ඒහි පස්සිිකෝ ඒහිපස්සිිකෝ එන දනුමය දකින්න නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ උච්චින්ද සිනේහ මත්තනෝ කුමදං සාරදිකංච පානිිනෝ. සන්තිමගහමීවබෘහයි නිබ්භානං සුගතනෙදේ සිතංති හැමදිනාටම ර සරණ ප්‍රාර්ථනා කරනවා ස්වර්ණවාහිනී රූපවාහිනිී එහි පශ්චිකෝ සදහම් දේශනාවන් අදත් දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදයේ පින්නුතුන් සෑම දෙනාටමමිදහම් අනුශාසනාව සඳහා මාද තෝරාගන්ට යෙදුණේ සූත්‍ර පිට කෙහි සඳහන් වෙන ඉතාමත් වටිනාම දහම් පොත් වහන්සේ හැටියට සැලකෙන දම පදේ නම් සදහම් පොත්වහන්සේ සඳහන් වෙන මගග වර්ගයට ඇතුළත් වෙන දහතුන්වන ගාථ ධරමයයි. මිගාථ ධරමය බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලි ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ මුල්කොට ගෙනයි. තම ආත්ම දමනය සිින්ද දම්මන ආකාරය ගැන මිගාතා ධර්මයෙන් සඳහන් වන්නේ පින්මත්නි එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ සැවැත් නුවර වාසය කරා එකන රත්තරන් නිර්මාණය කරන හදන විරන්කරුවේ එම රන්කරුවට හිටිය පුතනු කෙනෙක් ඉතාමත් රූපස්සෝ භාවන් ඒ වගේ තුළනුවේ පසුුවවෙච්ච පුතනු කෙනෙක් මේ පුතනුවන් සැරවුත් මහරහතන් වහන්සේ සමීපෙහේ උන්වහන්සේගේ සද්ධි විහාරිකයන් වහන්සේ ළමක් හැටියට පැවිදි භාවයට පත් වුණ තම ගුරු හිමියන් සමඟ අලුත පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතයකට අදාළ වෙන එසියලු බන දහම් ඉගෙන ගන්නට යෙදුණා ඒ වගේීම පිළිපැදීම් වත් පිළිවෙත් එසෑම දෙයක්ම මනාකොට හොඳින් තරුණ ස්වාමීන් වසේ ඉගෙන ගත්තා ප්‍රගුණ කළා එහෙම ඉගෙනගැන ප්‍රගුණ කරලා මේ ස්වාමීන් වහන්සේට ගුරු ස්වාමීන් වහන්සේගින් උබ දෙෙස් ලැබුණ භාවනා වැඩීම පිණිස භාවනා කිරීමට ඒ සුදස කම්මටහන් ඒ රාගාදී ක්ලේෂ ධර්මයන් දුරු කරලා භන වඩලා භහාවනාව දියුණු කරගෙන පැවිදි ජීවිතයේ වඩාත් සාර්ථක කරගන්නට තින්දැන් මේ ස්වාමීන් වහන්සේ ගුරුහිමිය අන්ි උපදෙස් ලබාගෙන දැන් ගිහිල්ලා භාවනා වඩනවා දැන් මසක් පමණ ගති වෙනවා නමුත් භාවනා වැඩුවට මේ තරුණ ස්වාමීන් වහන්සේට භාවනාව සාර්ථක වන්නේ නෑ. ගුරු හිමියන් ළඟට නැවතත් පැමිණිලා මේ පිළිබඳව දන්වා සිටිනෝ ඉති මේ ගුරුස්වාමීන් වහන්සේත් මේ සාමීන් වහන්සේට නැවත උප දෙෙස් ලබල දීන නැවතත් භාවනා වැඩීමට ඒ භාවනා ප්‍රගුණ කරන්න වඩින්ද උපදෙස් ලබල දුන්නා ති නැව තැවිදින් භාවනා කරනවා නමුත් භාවනාව සාර්ථක වන්නේ නෑ ඔය විදිහට සිව් වරක් මේ ස්වාමීන් වහන්සේට උප දෙෙස් ලැබුණා හතර වතාවක් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සිට මේ භාවනාව හතරයනු වරටත් උබ දෙෙස් ලැබුණත් සාර්ථ කරගන්බ. මේ කාලේ වෙනතුරු උරාමාස් හතරක් වගේ කාලයේ ගතවයි ගියා ගෙවිල ගියා මෙහෙම වාමින් වන්සේට දැන් මේ භාවනාව සාරර්ථක වෙන්නැති නිසාසාම තරුණු ස්වාමීන් වහන්සේගේ ගොර ස්වාමින්න් වහන්සේ මොකද කළේ තම ගෝල ස්වාමීන් වහන්සේ සමඟ සැවැත් නුවර වැඩඉන්න දෙවරම් විහාරය ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමීපේට මේ ස්වාමීන් වහන්සේ එක්ගන ගිහින් මේ පිළිබඳව ගත බදුරජාණන් වහන්සේට මේ තරුණ ස්වාමීන් වහන්සේ පිළිබඳව සෙහිපත් කළා සඳහන් කළා බොහුම සද්ධහාවෙන් පැවිදි විච්ච කනින් නමුත් භහාවනා වැඩීම සඳහා උපදෙස් ලබල දන්න හතර වතාවක්ම ස්වාමීණි මේ මගේ ගෝල ස්වාමීන් වහන්සේට භාවනාව සාර්රතක කර ගණ්ඩ පුළුවන්කම ලැබුලිනේ බුදුරජාණන් වහන්සේට මේ ගුරු ස්වාමින් වහන්සේ මැයි ලොකු වාමීින් වහන්සේ සිහිපත් කළා සැලකර සිටියා. අන්නේ වෙලාවිදී සියල්ල දත් මහාකාරුණක බුදුරජාණන් වහන්සේ මේ තරුණ ස්වාමීන් වහන්සේ ගැන බුදුනුවනින් දකිනු මේ සාමීන් වහන්සේ පෙර ආත්ම බාව පන්සීයක් භව පන්සීයක්ම පින්වත්නි මේ රන්කරුව කැටියට රත්තරං වැඩ කරන මාලමුදු කරාබු ඒ වගේ දේවල් හදන මේ රන්කරුව කැටියට තමයි ආත්ම භාව පන්සීයක්ම ඉපදිලා කටයුටු කල තිබෙනවා මෙන්න මේ පිළිබඳව මෙයාට පැවිදි වනත් පවතින පෙර ආත්භව පන්සයක පුරුදු පුහුණු කරපු ආත්ම ආත්මේ පුරුදු පුහුණු කරපු දේවන් ඉතින් මේවා එක පාරටම දුරු කිරීමට පුළුවන් කමක් ලැබුන්නේ මේක දැකින්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලා උපදෙස් ලබල දෙනවා මෙන මා සඳහන් කරපු මුලින් ගාථ අධර්මය දේශනා කරමින් වධාරමින්. උච්චින්ද සිනේහැමත්තනු කුමුදං සාරධිකංච පානිිනු සන්ති මග්ගමීම බ්‍රරූහයේ නිබ්භානං සුගතයන දේසිතන් මිගාතාවය මේ තරුණ ස්වාමින් වහන්සේට භාමනාව සාරතක කර ගන්නට මේ නිර්වාණාව බෝධ සාස්්‍යාත් කරලීමට නිර්වාණ ධරමේටම හිත යොමු කරමින් මේ තරුණ ස්වාමින් වහන්සිට බුදුරජාණන් වහන්සේ උප දිස්ලබාදින තමන්ට තියන මේ ස හසස්නේහේ ඒ ඇලීම උපාධානය ගලවලදාන්ට කියලා. දුරු කරන්න කියලා. ඒ කියන්නේ මම මගේ මම යැයි කියන මින්න මේ සනෙහේ යාත්ම සිනෙහෙන් ගලවලදාන්න දුරු කරන්ඩ. ඒ ගැන ඇලීමක් උපාධානයක් ඇතිකරගන්න පා ගාථාව ලස්සන උපමාවක් පෙන්දනවා කුමුදංව සාරධිකංච පානිිනු ඒ කියන්නේ මේ ව මාසි මාසිකිලන ඔක්තෝබර මාසිට කියන්නේ ඊළඟට ඉල් මාසි දක්වාම ශාසනනික විවහර වසයෙන් මේ කාලවල හටගන්න පිපෙන මල් වර්ගයක් තිබෙනු. කුමුදු මල් කියලා මේ කොමුදු මල් කුමුදු විලී හටගන්න මේ මල් අතින් කඩලා දමන්නේ කොහොමද අන්නේ වගේ විලේ හැදිච්ච කුමුදුමල් අතින් කලලදානු වගේ මෙන්න සන දුරු කරන්න කියනවා තමන්ට තියන සනහ මම මගේ මම යැයි මම වෙමී යයි මේ කියන මෙ සනේහ ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට උපදෙශ ලබාද දෙනවා සන්තිමග්ග මේ බ්‍රූහයේ සන්ති මග්ගමයෝ බ්‍රූහේ. නිර්වාණ මාර්ගයේ පුරදදු පොහුණු කරන්න. නිර්වාණ මාර්ගය කියල කියන්නේ. ආර අස්්‍රාගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධකට දේශනා කර වදාල ර්ගයි ආර්යෂස්ටාංකය මාර්ගය සම්මාධි්ති සම්මා සංකප්පම්මන්ත සම්මාවාචා සම්මා ආජීෝ සම්මාවායාම සම්මාති සම්මා සමාදී සම්මා ආජීව කියන මේ අංගට ඇතුළත්වෙන මි මාර්ගය මේ මාර්ගය යම් කෙක් පුරුදු කරනොට අන්න ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කර වදාලන නිර්්බාණන් සුගතියන දේශතා. බුදුරජාණන් වහන්සේල තමයි දේශනා කරන්නේ මේ නිර්වාණය ලබන මාර්ගය නිවීම ලබන්නේ කොහොමද කියලා එනංක බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සිට පිදස් ලබල දුන්නවා. මෙන්න මේ අනුව කටයතු කරන්න මේ ස්වාමින් වහන්සේට අර ආත්ම පන්සීයක් පුරුදු පොහුණු තිබිච්ච රන්කරුව කැටියේට රන් වැඩකරන කෙනෙ රත්තරන් වොලි ආබර හදන කෙනක් මාල මුදු කරාබු මේ වගේ දේව ඒනි සහ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදරලා මේ ස්වාමීන් වහන්සේට රත්තරම්ප හෝ පාට දිලිසෙන මලක් සකස් කෙරෙවා නිෙලුම් මලක් වගේ මලක් සකස් කරලා දෙ මේ ස්වාමීන් වහන්සේ ඉන්න ඒ පන්සලේ තැන එලි මහනි පෙනෙන්ට සලස්වල මේ දීප්තිමත්තු රන්වන් මේ නෙලුම් මල රත්පියුමක් වගේ මලක් සකස් කරලා දැ මේක පේඩ සැලැස්සවා දැන් මේක බලං ඉන්න මේ ස්වාමීන් වහන්සේ ස්වර්න කාරස්වාමන් වහන්සේ බලාගනන්නකොට ටිකක් වෙලා යනකොට අර බොහොම පැහැපත් දීප්තිමත් මේ ලස්සන මලට මොකද වෙන්නේ මේ ම මලානික වෙලා යනෝ අවලක්සන වෙනවා අරතිබිච්ච දීප්තිය අරතිබිච්ච ලස්සන ක්‍රමම ක්‍රමාණු කූලව නැතිවෙලා යනු දැ අවලක්සන වෙනවා ඒක තිබිචර වර්ණමත් පැහැපත් ඒ ලස්සන පාටනෑ දැම් මෙහිම සිතන මේ ස්වාමීන් වහන්සේගේ හිත ක්‍රම්‍රම ක්‍රම ක්‍රමින් අනිත්‍ය දුක්ක අනාත්ම කියන මේ තිලක්ෂණයන් කෙරෙහි මේ ස්වාමීන් වහසක හිත පත්වෙන දැන් මේ අර ලස්සන තිබිච් මල දැක් ටික බෙලාවක් යනකොට අවලස්සන වෙලා අනිත්‍යයට පත් වෙලා ඒ තිබිච්ච ස්වභහමේ දැන් අතුරු දහන් වෙලා නැති වෙලා දැන්ඒ මුලින්දැක්ක ඒ රත්පියුම් මල ඒ වර්ණවත් භාවය පැහැපත් භාව ඒ ලස්සන ස්වභාවය දකිඩ නෑ. දැ ඔන්න උන්වහන්සේගේ හිත අර තිලක්ෂණ මුල්කොට අනිත්‍ය භාාවයට සිත දැන් පත්වෙනවා. ඊලගට උන්වහසගේ හිතේ ඇති වෙනවා දුක් සවභාවේ අනිත්්‍ය දුක් දැ මේ මුලින් තමන් හිතපුමි ලස්සන වරණවත් පැහැපත් මල දැන් අවලස්සන වෙලා පැහැපත් බව නැති වෙලා දැන් ඒ නිසා දැන් ඒ කලින් තිබුණු ඉතා පැහැපත් ලක්සන මේ රත්වියුම් මල දැමොකොද වෙලා වෙනස් වෙලා. ඒ වෙනස් වී මුතුලමකක්ට ඇති වෙන්නේ දුක මෙෙන දුක. භ දකි ඊළඟට මුන්වහන්සේ හිත පත් වනවා අනාත්මස්වභාවිට. අපි බලාපොරොත්වෙන විදිහට පවත්තින්නේ නැති ස්වභ වෙනස් වෙන විපරිනාමතා කියන මේ ස්වභාවිට මේ මල පත් වුණා. මේක දැන් මේ ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ ැ ප බදුරජාණන් වහන්සේ සැලැස්වා. උන්වහන්සේගේ නිර්මිත බුද්ධකායක් පෙනෙන්ට සලස්සල උන්වහන්සේගේ සරීරීන් නිකුත් වෙන රැස් මාලාවක් සමගින් බුදුරජාණන් වහන්ේ ඉදිරි පස වැඩිඉන්නවා කා සමානු. උන්වහන්සේ වැඩෙඉන්නවා හා සමානු දැන් මේ ස්වාමීන් වහන්සේට දකින්ට සලස්වල මිනිමේ ගාතාව දේශනාකුට වදාළ. උච්චින්ද සිනේහෙ මත්තනු කුමුදන් සාරදිිකංව පානිනු. සන්ති මගග මේම බුරූහයේ නිබ්භාණන් සුගතියෙන දේ සිතන්. උච්චින්ද සිනේහ මත්වනු. තමන්ට තියෙන සනේ හය ඇල්ම ඒවගේ උපාදාානී ඒ පිළිබඳව ඇලීම දුරු කරන්න. කොහොම දේක දුරු කරන්නේ අර සරත්කාලී විල්ලොල ඇතිවෙන හටගන්න කොමුදු මලක් අතින් අරගෙන කඩලා දාන්න වගේ කියලා. කොමදන් සාරදිකංව පානිනවාබලන්ට කොච්චර ලස්සන උපමාද කියලා. බොමුදදු මලක් අති කඩලා දාන්න වගේ. තමන් තුළ තිබෙනමේ මම මගේ ම මම යැයි කියනෙම සනේහේ මේ ඇලීම උපාදානී දුරු කරන්න කියලා. ඊළඟට උන්නහන්සේ සන්ති මග්ගමීව බරූහේ මේ නිර්වාණ මාර්ග පුරුදු පහුණු කරන්න කියලා. නිර්වාණ මාර්ගය. ආර අස්ථාගික මාර්ගයේ. පි ැමෝම පුරදුුර්ඩෝන භික්‍ෂු භික්ෂුණය පාසකු පාසකාව ඒතුළින් තමයි අපි බලාපොරොත්වනිේ නිබ්බානං සුගතයන දේසිතන් බුදුරජාණන් වහන්සේලා දේශනා කර වදාරන්න මෙ නිර්වානාව බෝධියය සාක්ෂාත් කර ගණඩ පුළුවන් කමලමින්. ඒ මාර්ග තමයි මාසලින් සඳහන් කරපු විදිහට ආරය ස්ඨාග මාර්ග සම්මා දිිට්ටීම් පටන්ගෙන සම්මා සමාදී දක්වා තියෙන මාර්ගාන්ගාට ඉතින් පින්වත්න මේ දවසක උදාවෙන මේ මොහොත ඔබ හිතන්නට ඕන මේ ආත්ම සිනිහ සපි තුළ තියෙන අපිට බොහෝ දෙනාට තිබෙන දෙයක්න්නේ මම මගේ මම යයි කියන එහැ මිනිසා නොේ දේවලට අපි පත්තිනවා. බොහෝ වෙලාවට බොහො දෙනෙග ජීවිතල නොයේ ගැටුලු ප්‍රශ්නෝවල පත්වෙන. ඒ මක් නිසාද මේ සනයහ නිසා. මම මගේ මම යැයි මේ නැති දුරුකරගණ්ඩ අර උපදේශයට අනුව අර සරත්කාලි විලක පිපෙන කුමුදුමල් අතින් කඩලදාන්න මගේ අපි තුනන්දදිුවන්නඩෝනි උත්සහවත් එන්ඩ ඕනි නිසා අපිට වෙලාවනෑ කාලේ නෑ වැඩවැඩී මෙහෙම අපි නිතර ප්‍ර්‍රහස් කලාාට පින්වත්නී අපි නොද දන්නම නැතුව අපට තියනෙන. ත් එනෙදින කාලයත් ඒවගේ ගෙව වේගීන් ගෙවලයනෝ ඒ කාලයේ තුළ පින්වත්නි අපිට අවසානයේදී හිතල සතුට වෙන්ඩ දෙයක් අපේ ජීවිතේ අපි අතහිත ගත ද හැත ශක්තිවන්තකාලි සාක්ෂාත් කරගන්ඩ අධිස්ථාන කරගණ්ඩ ඕනි. ඉතින් ඒ නිසා මේ උතුම් ධර්මෝපදේශය ඔබේ ජීවිතයට ඔබ පුරුදු පහුණු කරන්්ඩ බුදුරජාණන් වහන්සේ ලා එහිමනම්. නිබ්බානංසුගතය දේශ තංකියව දිහයට නිර්වාණ ධර්මයමයි ප්‍රකාශකොට වදාරන්නේ ඒ ධර්මය හොඳට හලා ඒ ධර්මයට අනුව තේරුම් මරගෙන තමන්ගි ජීවිතය පිළිපදින්න ඒ වගේම වචනයෙන් කතා කරන්න ඒගේ ඒ අනුව හිතන්ඩ සියලු හැම දෙනාටම මේ සදහම් අනු ශාසනවශ්‍රවනය කරන ලක්වෙසි ලොවැසිී සියලු අපේ සැදැවතුන්ට සැදැහැවතියන්ට මේ උතුම් ධර්මාව. ධර්මානු ශාසනාවෙන්. හැම දෙනාටමුතුන් ධර්මාාවබෝධය ලැබේවා කිය ප්‍රාර්ථනා කරමින් අද දිනමී ඒහි පස්සිකෝ සදහම් අනුශසනාවේ දායකත්වය ලබා ගත් දායක දායකාවන් ඇැතුල්බවෙ පවුල්ලු සිරු දෙනාටත් මේ දහම් අනුසාසනශ්‍රවනය කලා වූ සියලුම සැදැහැවතුන්ට සැදැවතියන්ටත්. හැම දෙනාට මේ ධර්මස්්‍රවනා නිසංස බලින්. ඒ උතුම් ව නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීම පිණිසුම හේතුවාසනා වේවා කියල ප්‍රාර්ථනා කරන්න සෑම දෙනාටම තෙරුවන් සරණවේවා. රත්මලාන පළඹුවන පටු මගෙහි අංක විසි එක නිවසෙහි විසූ, අශෝක සෙනනායක මහත්මාගේ අභාවෙන් වසර පහක් පිරීම සහ, මලකය අනිකුත් ඥාතීන්ට පින් අනුමූතන් කරවීම සඳහා, තුමාගේ බිරිඳ කාන්තී පුතාජීවක ලේලිය දෙවිකා, මිනිපිරිය මිනායා, මුණපුරා ලිවනු යන පවුලේ අයවිසින් අදදින මෙම ධර්මදාානමය පින්කම උදෙසා දායිකත්්‍යය දක්වන ලදී.